සුබ දවසක්. අදත් අමරණ බෙට්සර් විශේෂ වෛද්‍ය චැනල් එක ඖෂධ සම්බන්ධව අපි වීඩියෝස් රාශියක් කරලා තියෙනවා. ඉතින් අදත් කතා කරන්නේ තවත් වැදගත් ඖෂධයක් සම්බන්ධව. හැබැයි මේ ඖෂධය බොහෝ දවිය දන්නේ නැති එකක්. සමහර දවිය මේක දන්නවා වෙන්න පුළුවන්. මොකද රෙඩි තියන අය මේක ගන්නවා නම් ඒගොල්ලෝ දැනගන්නවා. දැන් සමහර ඖෂධ තියෙනවා සාමාන්‍ය ජනතාව දන්නේම තමන් භාවිතා නොකලත් තම ඖෂධ පිළිබඳව දැනුවත්. මේ අද කතා කරන ඖෂධය එහෙම වැඩිපුර දැනුවත් නැති එකක්. හැබැයි වැදගත් ඖෂධයක්. මේකත් බහුලව භාවිතා කරනවා. ලෙඩ රෝග ගන්නකොට භාවිතා කරනවා. ඒ වගේම මේ ඖෂධය අතුරු ආබාධවලින් ගොඩක්ම අඩුයි. ඉතින් මේක සුවිශේෂී රෝග ගන්නකොටම භාවිතා කරනවා. අපි අද බලමු මේ ඖෂධය සම්බන්ධව. මේ ඖෂධය තමයි සුක්‍රල් ෆේට් කියන ඖෂධය. සුක්‍රල් ෆේට්. සුක්‍රල් ෆේට්. ඉතින් මේක වෙළඳ නම් රාශියකින් එනවා. ලංකාවේ අපිට බහුලව දකින්න පුළුවන් සුක්‍රල් කියලා දියරයක් විදිහට මේක දකින්න පුළුවන් සුක්‍රල්. ඒක නම් ගොඩක් අයට හුරු ඇති මේ ඖෂධය. ඒක දැකලත් ඇති. ඉතින් කොහොම හරි කමක් නැහැ. අද කතා කරන ඖෂධය තමයි සුක්‍රල් ෆේට්. ඒක තමයි සාමාන්‍ය ඖෂධීය නාම මේ ඖෂධය. අපි බලමු මේ ඖෂධය මොන වගේ රෝගවලටද භාවිතා කරන්නේ කියලා. මේ ඖෂධය බොහෝ දුරටම භාවිතා කරන්නේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වලට. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ අතුරින් බහුලම අපි කතා කරන රෝග තත්ත්ව තමයි ගැස්ට්‍රයිටිස්. ආමාශය තුළ ඇති වෙන ප්‍රදාහය කියන තත්ත්වය ගැස්ට්‍රයිටිස්. ඒ වගේම ආමාශය ඇති වෙන්න පුළුවන් තුවාල ගැස්ට්‍රික් අල්සර්ස්. ඒ වගේම ආමාශයට පිත ආපහු එන්න පුළුවන් කොඩා බඩ වෙලේ ඉඳලා බයිල් රිෆ්ලක්ස්. ඒ වගේම ආමාශයේ තියෙන ඇසිඩ් උඩට ගහන්න පුළුවන් ගැස්ට්‍රෝ ඉසොෆේජියල් රිෆ්ලක්ස් ඩිසීස් GERD නැත්නම් GORD දෙක මේකයි. එතකොට කුඩා බඩවැලේ තුවාල එන්න පුළුවන් පෙප්ටික් අල්සර්ස්. ඔන්න වගේ කතා තමයි බඩවැලේ එන්න පුළුවන් වැඩිපුරම කතා කරන තත්ත්ව. ඉතින් සාමාන්‍ය ජනතාව මේක සිංහලෙන් කියනවනේ කියන්නේ අම්ල පිත්ත රෝග. ඒකට රෝග ඔය කියපු ගන්නවම ඇතුළත් වෙනවා. ඉතින් කොහොම හරි මෙම ඖෂධය භාවිතා කරන්නේ රෝගාතුරින් මොන වගේ වටද කියලා අපි බලමු. මෙම ඖෂධයේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒකයි මේක කතා කරන්න හිතුවෙත්. මේක ලේබල් ටූරා ගන්න අඩුයි. මෙම ඖෂධය ගත්තාම ඇඟේ ලේබල් ටූරා ගන්න ප්‍රමාණය ඉතාම අඩුයි. මේක වැඩ කරන්නේ මෙන්න මෙහෙම. මේකෙන් කරන්නේ මොකද්ද? ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ අපි කියන මියුකෝසා එක ඇතුලේ තියෙන ආස්තරණය සිම් පටලයක් ඔය එකක් තියෙන එක ආරක්ෂා කිරීම මේකෙන් සිද්ධ කරනවා. දැන් මේක බිව්වට පස්සේ මොකද්ද වෙන්නේ? අර ඇතුලේ ආස්තරණය අර තෙල් ගෑව වගේ මේ ඖෂධය මගින් ආවරණයක් කරගන්නවා. ආස්තරණයක් හදාගන්නවා ඊට උඩින් අර මියුකෝසා කියන සිම් පටලයට උඩින්. ඉතින් මේ ගොඩක්ම වැදගත් වෙනවා ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ඒ පටලේ ආරක්ෂාවෙන් මියුකෝසා එක ආරක්ෂාන් විශේෂයෙන් ආමාශය සහ කුඩා බඩවැලේ. ඉතින් මේ සුක්‍රල් ෆේට් වලින් කරන තව සුවිශේෂීම වැඩක් තියෙනවා. ඒක මොකක්ද? අපි හිතමු ආමාශය තුවාලයක් තියෙනවා. කුඩා බඩවැලේ තුවාලයක් තියෙනවා. මේ තුවාලයක් තියෙනවා ඖෂධ ගන්නකොට. අපි බොහෝ දුරට කරන්නේ ආම්ලිකතාවය අඩු කරන ඖෂධ දෙනවා. ඒ වගේ මේ සුක්‍රල් ෆේට් කියන ඖෂධයත් ලබා දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේක ගිහිල්ලා තුවාලේ මතුපිට කබොල්ලක් වගේ ඇලෙන. එතකොට මොකද්ද වෙන්නේ? අර බඩේ තියෙන ඇසිඩ් කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ තුවාලෙට. තුවාලෙ ඉක්මනට හොඳ වෙන්න උදව් වෙනවා. අන්න ඒකයි මේකේ කරන්නේ. මේකේ ඇතුලේ ආස්තරණය ආරක්ෂා කිරීම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම තුවාල තියෙනකොට ඒ තුවාලේ මතුපිට ආස්තරණයක් ඇති කරගන්න. ඒ වගේම බඩේ තුවාල තියෙනවනම් බඩේ තුවාල වලට හානි වෙන සාධක තවත් තියෙනවා. ඇසිඩ් විතරක් නෙවෙයි. බඩේ තියෙන ඇසිඩ්ත් හානි කරන ප්‍රධාන වශයෙන්. ඒ වගේම පිත බයිල් ඒ බඩ ඇතුලේ ඒ පිත නිසා බඩවැලේ ආස්තරණයට හානි සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒකිනුත් මේක ආරක්ෂාව සිද්ධ කරනවා. ඒ වගේ තමයි අපි සමහර ඖෂධ ගන්නකොට අපි හිතමු ඇස්පිරින් වගේ ඖෂධයක් ගත්තා කියලා බඩවැල තුවාල වෙන්න පුළුවන්. අන්න ඒ තුවාල වලින් මේක ආරක්ෂා කරනවා. තුවාල තියෙනවා නම් තුවාලේ ආස්තරණයක් විදිහට ඇලෙනවා. ඒ වගේම තුවාල එන්න තියෙන ඉඩකඩ අඩු කරනවා. අන්න ඒ වගේ ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම මේක ගැස්ට්‍රයිටිස් කියන රෝග තත්ත්වයටත් භාවිත කරන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් මම දැන් කලින් විස්තර කළා. ආමාශය ඇතුලේ ඇති වෙන ප්‍රදාහය. ඒ වගේම ඇසිඩ් උඩට ගහනවන ඔය GERD කියන තත්ත්වෙදිත් මේ සුක්‍රල් ෆේට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බඩ ඇතුලේ තව ස්ට්‍රෙස් අල්සර්ස් කියලත් තුවාල එන්න පුළුවන්.
මිටේෂන් එක ආතතිය වගේ තියෙනකොට අනේකටත් මේක වැදගත් වෙනවා. ඒ වගේම සිරුර වෙනත් ස්ථානවල වුණත් මේ ඇතුළේ තියෙන ශේෂ්මල බඩලෙමිකෝස එක එකට හානි සිද්ධ වුණොත් යම්ම හේතු නිසා අනේක ආරක්ෂා කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා අපි හිතමු පිළිකාවට කරන්ට් අල්ලනවා. අපි හිතමු බඩවැලේ පිළිකාවක් තිබුණා කරන්ට් අල්ලනවා. කරන්ට් අල්ලනකොට බඩවැල තුවාල වෙන්න පුළුවන්. අන්න මේ අවස්ථාවක මේ සුකල්ෆේට් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පිරිසුම් තුවාල වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තුවාලයක් සිද්ධ වෙන අවස්ථාවක ඒ තුවාලේ තියෙන කොටස ආරක්ෂා කර ගැනීමට මේ සුකල්ෆේට් භාවිත කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම බඩ පිරිලා තියෙනවනේ කෑම දිරවීමේ ගැටලු තියෙනවනේ කෑම අරුචිය තියෙනවනේ. අන්න ඒ වගේ බඩේ තියෙන දෝෂ වලටත් සුකල්ෆේට් පාවිච්චි කරන්න පුළුවන්. මේ සුකල්ෆේට් ගත්තාම වැඩිපුරම මේක නිර්දේශ කරලා තියෙන්නේ තුවාල වලට, බඩ ඇතුළේ තියෙන තුවාල වලට. ඉතින් බඩ ඇතුළේ තුවාල තියෙන උදවිය අඩුයි. බඩ ඇතුළේ තුවාලයක් තියෙනවා නම් ඒක ටිකක් සංකීර්ණයි. මොකද ඒ තුවාලේ ලේ ගලන්න පුළුවන්. ලේ වමන යන්න පුළුවන්. අර බඩවැල් වලින් ඒ ගලපු ලේ ගිහිලා මලීනා කියන කළු පාට මල ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. සමහරට ආමාශය සිදුරු වෙන්න පුළුවන්. කුඩා බඩවැල් සිදුරු වෙන්න පුළුවන්. පර්ෆරේට් වෙනවා කියලා ඒකට කියන්නේ. ඒ තුවාල තිබුණොත්. ඉතින් ඒ වගේ තත්ත්ව වළක්වනවා මේ ඖෂධයේ ප්‍රධාන වශයෙන්. ඉතින් ඔන්න වගේ ක්‍රියාකාරීත්ව රාශියක් තියෙනවා මේ ඖෂධයේ. දැන් ඔයාලට තේරුණේ මේක ගැන විස්තර කරනකොට මේකේ හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවායි කියලා. අපි සුකල්ෆේට් විතරක් තනිකර භාවිත කරනවා අඩුයි. තනිකර භාවිත කරන්න පුළුවන්. නමුත් බොහෝ දුරටම බඩේ තුවාල තියෙනවනම් තවත් ඖෂධ රාශියක් ලබා දෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට කම්බිනේෂන් එකක් විදිහට. කම්බිනේෂන් ට්‍රීට්මන්ට් එකක එක ඖෂධයක් විදිහට මේක භාවිත වෙනවා බොහෝ දුරට. ගොඩක් වෙලාවට ඔන්න එක් සඳහන් කරපු තත්ත්වවලදී. ඉතින් මේක එන්නේ කොහොමද? මේක එන්නේ දීර්යක් සස්පෙන්ෂන් එකක් විදිහට. උකු දීර්යක් විදිහට තමයි වැඩිපුර එන්නේ. ඒ වගේම ටැබ්ලට් එකක් විදිහටත් තියෙනවා. ওই දෙකම භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේ සුක්‍රල්ෆේට් කියන ඖෂධය භාවිත කරනකොට ඒ නිර්දේශ පරිදි බොහෝ දුරට සති 6ත් 8ත් ප්‍රමාණයක් භාවිත කරන්න ඕනේ. මේක දවස් දෙකක් භාවිත කරලා හරියන්නේ නැහැ. මොකද බඩ ඇතුළේ තුවාලයක් තිබුණොත් ඒක සුවෙන්ද සැහෙන කල්යම. දැන් බඩ ඇතුළේ තුවාල කිව්වම සමහර අයට මේකේ අවබෝධයක් නැහැ. ගක් ඇයි දන්නව කකුලක ඉන්න තුවාල. අපි හිතමු නහර ගැට ගහලා තියෙනවා නම් කකුලේ ලොකු තුවාලය එනවා. හොඳ වෙන්නේ කල්ය යනවා. අන්න ඒ වගේම තමයි බඩ ඇතුලේ තුවාලත්. සැහැන උසහය දරන්න ඕන එක සුව කරගන්න. මේ සුක්‍රල්ෆේට් කියන ඖෂධය තවත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක තමයි මේ ඖෂධය ගත්තාම අර තුවාලේ උඩින් ආස්තරණයක් හැදීම පමණක් නෙවෙයි. මේකෙන් කරන්නේ තුවාලේ සුවෙන්ට උදව් වෙන්නේ. අපි කියනවා growth promoting factors. අන්න ඒ වගේ රසායනික ද්‍රව්‍ය හැදෙන්න උදව් කරනවා කියලා. ඒක ඇඟෙන්ම සිද්ධ වෙන දෙයක්. growth promoting factor. අර තුවාලේ සුවෙන්ට උදව් වෙන රසායනික ද්‍රව්‍ය සැදීමට උදව් වෙනවා. එතකොට තුවාල ඉක්මනින් හොඳ වෙනවා. එහෙම සඳහන් කරනවා. මේ ඖෂධය ගත්තාම මේකේ අතුරු ආබාධ බොහෝ දුරට අඩුයි. මම කලින් සඳහන් කළා මේක ලෙවල්ට උරා ගන්න ප්‍රමාණය ඉතාම අඩුයි. සමහර ඖෂධ තියෙනවා බඩට වැටුනකම ලෙවල්ට උරා ගන්නවා. සමහර ඖෂධ හදන්නේ ලෙවල්ට උරා ගැනීම අඩු කරන විදිහට. උදාහරණයක් විදිහට තවත් ඖෂධයක් කියන්න පුළුවන් මේ පණු බෙහෙත්. පණු බෙහෙත් ගත්තහමත් බඩවැලෙන් එඟට උරා ගන්නවා අඩුයි. බඩවැල ඇතුලේ තමයි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. සුකල්ෆේට් කියන ඖෂධයත් අන්න ඒ වගේ. බඩවැල ඇතුලේ ක්‍රියාකාරීත්වය තමයි වැඩිපුර තියෙන්නේ. ඒගේ ලෙවල්ට උරා ගැනීම අඩුයි. උරා ගන්න නැත්තේ නෑ නමුත් ප්‍රමාණය අඩුයි. සුකල්ෆේට් කියන ඖෂධයේ අතුරු ආබාධ ගොඩක් අඩුයි කියලා තමයි දක්වලා තියෙන්නේ. නමුත් ඕනම ඖෂධයකට වගේ මේකේ අසාත්මිකතාවයක් එන්න පුළුවන්. සමහර විට මේ ඖෂධය ගත්තාම ඇලර්ජික් රියක්ෂන් එක අසාධ්විකතාවයක් එංග කසල පළු දාලා අන්න ඒ වගේ තත්ත්ව එන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට වමනේ ගතියක් එන්න පුළුවන්. ඒ වගේම ඖෂධ නිසා බඩ පිපුමක් වගේ එන්නත් පුළුවන්. සමහර අයට කලාතුරකින් කෑම අරුචිය වගේ එන්නත් පුළුවන්. නමුත් ලොකුවට අතුරු ආබාධ දක්වලා නැහැ. ඉතින් කොහොම වුණත් මේකේ තවත් වැදගත් කතාවක් තියෙනවා. ඒ මොකක්ද? මේ ඖෂධයේ තියෙන ඇලුමිනියම් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා ඇලුමිනියම්. එතකොට මේ ඖෂධය ලබා දෙනකොට බලන්න ඕනේ අදාළ රෝගියාගේ වගඩොල තත්ත්වය කොහොමද? වගඩොල රෝගියෙක්ද? වගඩොල දුර්වලතාවයක් තියෙන කෙනෙක්ද? එහෙම නැත්නම් වගඩොල ගොඩක් දුර්වලලා ඩයලිසිස් කරන කෙනෙක්ද? ලේ සුද්ධ කරන කෙනෙක්ද මැෂින් එකකට කියලා? මේවා වැදගත් වෙනවා. මොකද ඇලුමිනියම් ප්‍රමාණය දේවල් ඉහළ යන්න පුළුවන් මේ ඖෂධ දිගට ගන්නකොට. මොකද සති 6ක් 8ක් පමණ කාලයක් ගන්නත් ඕනේ. දවසට 3-4 ගමනක් මේක පාවිච්චි කරන්නත් ඕනේ.
එතකොට ඇලුමිනියම් ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. ඇලුමිනියම් කියන එක ලේවල එකතු වෙනවා, පෙරලා යන දෙයක් නොවේ එකපාරට. එතකොට වගුඩු රෝගී තත්ත්වයක් තියෙන එක උග්‍ර වෙන්න පුළුවන්. එතකොට මෙතෙන්දී ඇලුමිනියම් වැඩි වුත් කියන්නේ ඇලුමිනියම් ටොක්සිසිටි එකක් එනවා කියලා. එතකොට වගුඩු වලට තවත් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යුරු මේක නිර්දේශ කරනකොට ගොඩක් දුරට ඒව බලලා තමයි නිර්දේශ කරන්නේ. දැන් මේ ඖෂධය ගන්නකොට තවත් බලන්න ඕනේ කරුණු කාරණා තියෙනවා. ඒ වගේම අක්මාවි ප්‍රශ්න තියෙනවා. ගන්න ඖෂධ මොනවද? ඒ රෝගියා අක්මාවි ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ වගේම හෘදේ වස්තු සම්බන්ධව රෝග තියෙනවද? ඒකට ගන්න ඖෂධ මොනවද? වෙනත් ප්‍රතිශක්ති කරන පද්ධති සම්බන්ධ ඔටෝමියුන් ඩිස්ඕඩර්ස් තියෙනවද? ඒ වගේම වෙනත් වෛරස් රෝග වර්ග, උදාහරණ වශයෙන් කියනවා නම් හර්පිස් වගේ දේවල්. අන්න ඒ වගේ රෝගී තත්ත්ව ගැන බලන්න ඕනේ. ඒවට ගන්න ඖෂධ මොනවද කියලා බලන්න ඕනේ. මොකද මේ ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකක් එන්න පුළුවන් සුක්‍රල් ෆේට් එක. ඖෂධතර අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර ප්‍රතිවෛරස් ඖෂධ ඇන්ටිවෛරල්ස් මේක එක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම සමහර දිලීරනාශක ඖෂධ ඇන්ටිෆංගස් මේකත් එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඒ වගේම මේ පැරසිටමෝල් පවා මේකත් එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම NSAIDs වේදනාවට පාවිච්චි කරන පේන් කිලර්ස් කියලා අපි සාමාන්‍ය ජනතාව කියන. අනේ පේන් කිලර්ස් සමහර වෙලාවට මේක එක්ක අන්තර්ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් වැඩිපුරම සිද්ධ වෙන්නේ මොකද්ද? අන්තර්ක්‍රියා කළාම ඇඟේ තියෙන සුක්‍රල් ෆේට් උරාගත්තු එක ලේවලට පෙරීම අඩු වෙලා ලේවල එම ප්‍රමාණය ඉහළ යන්න පුළුවන්. බොහෝ දුරට වෙන්නේ අන්න ඒක. ඒ වගේම මේ ඖෂධය ගන්නකොට කෑමත් එක්ක ගන්නේ නැහැ. ආහාරය ගන්න එක්ක පෑයකට පෙර තමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් ආහාරයක් අරගෙන පෑය දෙකකට පස්සේ තමයි ගන්න ඕනේ. ඒ වගේම ඇන්ටැසිඩ්ස් මේ බඩේ ඔය අම්ල පිත්ත රෝගී තියෙනකොට ගන්න අර දීර වර්ග අපි කියන සිරප් වර්ග උදාහරණ වශයෙන් කියනවනම් මේ ගැවිස් කෝන් වගේ, ඒ වගේ මේ බෙල්සිට් කූල් ජෙල්, එතකොට මාස්ක් ඇසිඩ්, කැටොක්සිමෙක්, ඒවා තමයි ඇන්ටැසිඩ්ස් කියලා කියන්නේ. අපි මේකට වීඩියෝ එකක් කරලා තියෙනවා. එවැනි ඖෂධයක් ගන්නවනම් සුක්‍රල්ෆේට් ඒකම ගන්නේ නැහැ. විනාඩි 20ක පරතරයක් තියෙනවා. එක විනාඩි 20කට කලින් ඇන්ටැසිඩ් එක ගන්න, එහෙම නැත්නම් විනාඩි 20කට පස්සේ ඇන්ටැසිඩ් එක ගන්න. ඒ විදිහට තමයි භාවිත කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට මේ ගැන අවබෝධයෙන් තොරව කටයුතු කළොත් මේ ඖෂධ ඔක්කොම එකට ගන්න ඉඩ තියෙනවා. අන්න එතකොට තමයි ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එකක් ඖෂධ අතර අන්තර්ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන්නේ. මම කලින් සඳහන් කළා මේ ඖෂධයේ ඇලුමිනියම් කන්ටෙන්ට් එකක් තියෙනවා කියලා. ඒ වගේම සමහර ඇන්ටැසිඩ්ස් වලත් ඇලුමිනියම් තියෙනවා තියෙනවා. මිනිම හයිඩ්‍රොක්සයිඩ් වගේ තියෙනකොට. එතකොට ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඇලුමිනියම් කම්පවුන්ඩ්ස් දෙකක් එකට දුන්නොත් ඇඟේ ඇලුමිනියම් ප්‍රමාණය ඉහළ යනවා. මේ ඖෂධය ගර්භණී මාවකට පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී පාවිච්චි කරන්න එපයි කියලා තමයි කියන්නේ. හැබැයි වෛද්‍ය උපදෙස් පරිදි අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් භාවිතා කරන්න පුළුවන්. කිරිදෙන මාවකටත් ওই කතාවමයි කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ලබා දෙන්නේ නැහැ. නමුත් කිරිදෙන මාවකටත් ලබා දෙන්න පුළුවන් වෛද්‍ය උපදෙස් පරිදි. සමහර උදවිය හිතන් ඉන්නවා මේකත් අර බඩේ ඇසිඩ් වලට බොන සිරප් එකක් වගේ එකක් කියලා. ඉතින් සාමාන්‍ය ජනතාව ගොඩක් මේ ඖෂධ පිළිබඳව දැනුවත්භාවය අඩුයි. දීර වශයෙන් දෙන හැම එකටම සිරප් එක කියලා කියන්නේ. ඉතින් දීර වර්ග ගත්තාම සමහර ඒවා විනිවිද පේනවා. ක්ලියර් ෆ්ලූයිඩ් කියලා කියනවා. සමහර විනිවිද පේන්නේ අපි ඒවා කියන සස්පෙන්ෂන් කියලා. සස්පෙන්ෂන්. ඉතින් මේ සුක්‍රල් කියන එක, සුක්‍රල් ෆේට් කියන එකත් ගොඩක් උදේ හිතන් ඉන්නවා මේ ගැස්ට්‍රයිටිස් වලට ඇන්ටැසිඩ් එකක් වගේ කියලා. නමුත් ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙනස්. ෆාමසියෙන් ගිහිලා ඉල්ලලා අරගෙන එහෙම පාවිච්චි කරන්න එපා. අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පරිදි තමයි භාවිත කරන්න ඕනේ. මොකද දැන් ඔය මං කියපු විදිහට තමයි ඔය කරුණු කාරණා සැලකලා බලලා තමයි ඔය ඖෂධය භාවිත කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කළේ තවත් වැදගත් සුවිශේෂ ඖෂධයක් සම්බන්ධව. බොහෝ දෙනෙක් වැඩිපුර නොදන්න නමුත් බහුලව භාවිතා කරන ඖෂධයක්, වෙනස්ම ක්‍රියාකාරීත්වයක් තියෙන ඖෂධයක්. එම ඖෂධය මොකක්ද? සුක්‍රල් ෆේට්. සුක්‍රල් ෆේට්. ඉතින් අදත් සමුගන්නව අමරණ මෙඩිසර් සුවිශේෂී වෛද්‍ය චැනල් එකෙන් අපි නැවත මුණ ගැසෙමු අලුත් දවසක. සුබ දවසක් ඔබ සියලු දෙනාට.